සුබ දවසක් හැමෝටම. අදත්වාල මේ තුළයින්නේ ඒලියන් ඩී යුරුප් යාලාතෙක්ක. ඉතින් මම ඊට මාසෙක ඉදිර කලින් තමයි අවසාන වීඩියෝ අරන් ආවේ. වැඩත් එක්ක වීඩියෝස් කරන්න බැරි වුණා. ඉතින් අපි කතා කර කර හිටියේ බයිනරි ඔප්ෂන් සහ ෆොරෙක් සම්බන්ධව ලංකාවේ වගේම විදේශ රටවල, කියන්නේ ලංකාවෙන් පිට රටවල වැඩිම ආදායමක් හොයන, ඩේලි වැඩිම ආදායමක් හොයන ක්‍රම දෙක පිළිබඳව. ඒ තමයි බයිනරි සහ ෆොරෙක්ස්. ඉතින් මේ බයිනරි සහ ෆොරෙක්ස් කියන්නේ මොනවද කියලා සාමාන්‍යයෙන් මගේ චැනල් එකේ හිටපු අය දන්නවා. අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙම කරොතින් මම ඉස්සරහට කරන ලෙසන් සීරීස් එක බලන්න පුළුවන් ඔයාලන්ට. මම මීට කලින් කියලා තිබ්බා ලෙසන් එකක් ගේනවා කියලා සම්පූර්ණයෙන්ම බයිනරි ෆොරෙක්ස් සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම කරන්න වෙන්නේ නැත්තේ වැඩත් එක්ක තමයි. ඉතින් මේ නිවාඩුවක් හම්බෙච්ච වෙලාවේ තමයි ඔයාලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අද සෙනසුරාදා මේ මාකට් එක ක්ලෝස් මාකට් එක. ඉතින් මම දැනට ට්‍රේඩ් කරන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින්, ඒ වගේම බයිනරි ට්‍රේඩින්. මම ඔගලන්ට මගේ ඒ විස්තර හැමදේම කියලා තියෙන්නේ. ඉතින් මම වෙනද වගේම අදත් ආවේ දෙයක් කරගන්න පුළුවන් ලංකාවේ ඉන්න අය වෙනුවෙන්. ඉතින් ෆොරෙක්ස් වලට එන කලින් බයිනරි තමයි ඕන කෙනෙක් මේන්ලි කරන්නේ. ඉතින් බයිනරි කරන්නේ කොහොමද කියලා ගොඩක් අය මගෙන් අහනවා. බයිනරි කියන්නේ හරි සරල කන්සෙප්ට් එකක්. මේකේ ඕනම ලංකාවේ වීඩියෝස් මං හිතන්නේ දැන් කරපු අය නැහැ, ටික දෙනෙක් ඉන්නවා. තේරුම් ගන්න පුළුවන්ද කියලා නම් මම දන්නේ නැහැ. ඔයාට පුළුවන් ලංකාවේ පිටරට චැනල් එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මේ පිළිබඳව. ඇත්තටම තේරුම් ගන්න පුළුවන් USA UK වගේ චැනල් එක ඔයා බයිනරි සම්බන්ධ වීඩියෝස් බැලුවොත්. ඉතින් මේ බයිනරි කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්නේ නැහැ මම මේ වෙලාවේ. මේ බයිනරි වලින් සල්ලි එන්නේ කොහොමද කියලා ඒවම මම පැහැදිලි කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. හරිද, මම මේකට වීඩියෝ ලෙසන් එකක් අරන් ඉනවා. ඒක ඔයාලා බලන්න පුළුවන්. මට ඇත්තටම කාලය නැති නිසා තමයි ඒකට සමා වෙන්න ඕන ඕගොල්ලන්ට. සමා වෙන්න ඕන මට මට මේක කරන්න බැරි වෙන නිසා. ඇත්තටම ටයිම් එකක් මම අරගෙන මේ ලෙසන් එකක් කරනවා. මොකද ඇත්තටම ලංකාවේ මේ දේ කරගන්න පුළුවන් අය ගොඩක් ඉන්නවා ඒක නිසා. ඉතින් මම මේ අරන් ඇවිත් තියෙන්නේ මගේ මේ ඉන්ඩිකේටර් එක. ගොඩක් අය මම මේ ඉන්ඩිකේටර් එක කලින් දෙද්දි එක කතා මට කිව්වා. ඒ වගේ මට පෞද්ගලික ප්‍රශ්න වලට මම දෙන්න උනා. ඒ කියන්නේ එක්ස්පර්ට් ඉන්නවනේ මේකේ. හරිද, එයාලගෙන්. ඉතින් මේ හේතුව නිසා මම මේක දෙන එක නතර කරා. ඉතින් මගෙන් ගොඩක් අය බැගෑපත් වෙලා මේ දේ ඉල්ලනවා නැවතත් දෙන්න දෙන්න එහෙම දෙන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ ගිය සතියේ කිහිප දෙනෙක්ට දුන්නා. ඉතින් ඒක නිසා තව මේක ගන්න අය ඉතින් අවශ්‍යයි ඉන්න මැති කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් කැමති අයට පුළුවන් මේක අරගන්න. මගෙන් දැනට ගත්ත අය ඉන්නවා 20කට අසන සංඛ්‍යාවක් ලංකාවේ වගේ ලංකාවේ පිට අය. ඉතින් එයාලා දෙයක් කරගන්න පුළුවන් දැනුම තියෙන අය. ඉතින් එයාලා දෙයක් කරගන්නවා කියලා තියෙනවා. මේක රීපේන්ට් වෙනවද කියලා ගොඩක් කතා වෙනවා. රීපේන්ට් ඉන්ඩිකේටර් එකක් නම් වැඩක් නැහැ කවදාවත්. රීපේන්ට් වෙනවා කියන්නේ මේ මාකට් එක මෙතනින් මූ වෙනකොට, සෙල් එකකට මූ වෙද්දී මෙන්න මේ හරියෙන් නැවත බයි එකකට මේ ඇරෝස් දෙකම මෙන්න මේ හරිය ඉඳලා මේ හරිය ඉඳලා මේ කැනල් සෙට් එකෙන්ම මේ ඇරෝ එක වැටෙනවා නම් අන්න ඒක තමයි රීපේන්ට් ඉන්ඩිකේටර් එකක් කියන්නේ. ඉතින් මේ එක්ස්පර්ට් ඉන්ඩිකේටර් එක රීපේන්ට් එකක් නෙවෙයි. ඒක නිසා තමයි ඔයගලන්ට දෙන්නේ මම. මොකද 90ක 85ක විනින් රේට් එකකට යන්න පුළුවන් බයිනරි ඔප්ෂන් සම්බන්ධයෙන්. ඒ වගේම ෆොරෙක්ස් වලට උනත් අපිට ලෝ ටයිම් ෆ්‍රේම් එක යන 30 මිනිත් 1 hour වගේ ටයිම් ෆ්‍රේම් එකක පිප්ස් 20-30 විනින් රේට් වලට යන්න පුළුවන්. ඉතින් මම ෆොරෙක්ස් ඩේලි වීක්ලි ට්‍රේඩර් කෙනෙක්. ඒක නිසා මම මේ ඉන්ඩිකේටර්ස් යූස් කරන්නේ නැහැ ෆොරෙක්ස් වලට. ඒ වගේම බයිනරි වල 5 මිනිත් චාට් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. ඉතින් බයිනරි වල මම දවසට ඔඩර්ස් 4ක් 5ක් දානවා. මට සමහර දවස්වලට 100ක විනින් රේට් එකක් 80ක් අතර හොඳ විනින් රේට් එකක් තියෙනවා. ඉතින් ඒක මේ ඉන්ඩිකේටර් එක නිසා. මම බයිනරි කරලා මාරු විදිහට ලොස් ස්ට්‍රෙච් කෙනෙක්. ඒ වගේම බයිනරි වලට සාපේක්ෂව ෆොරෙක්ස් කියන්නේ සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. මම බයිනරි වලින් ලොස් වෙලා තමයි ෆොරෙක්ස් වලට ආවේ. ෆොරෙක්ස් වලට ඇවිත් තමයි කවර් කරේ මේවා. ඉතින් ෆොරෙක්ස් වලට එනවා කියන එක සංකීර්ණයි, නමුත් කරන්න පුළුවන් දෙයක්. ටික කාලයක් අධ්‍යයනය කරන්න ඕන ෆොරෙක්ස් සම්බන්ධයෙන් කරනවා. ඉතින්
බයිනරි කියන්නේ ඇත්තටම හොඳ මාකට් එකක්. දවසට ඩොලර් ට්‍රිලියන 5ත් 6ත් අතර සංඛ්‍යාවක් මේ මාකට් එකේ එහා මෙහා වෙන, කියන්නේ හුවමාරු වෙනවා. ඉතින් අපිට මේ ඩොලර් ට්‍රිලියන 5ත් 6ත් අතර සංඛ්‍යාව කියන්නේ ඇත්තටම කොච්චර විශාල සංඛ්‍යාවක්ද කියලා ඒක මෙහෙමයි කියලා පෙන්වන්න බෑ අපිට. ඉතින් මෙච්චර ලොකු ගාණකින් අපිට ඩොලර් 20ත් 30ත් 50ත් 100ක් ගන්නවා කියන්නේ ඇත්තටම එක මේ මාර්ලේසි දෙයක්. ඉතින් ඒක අපි අපිට දැනුම තියෙන්න ඕනේ ඒකට. ඒ වගේම හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ තීරණ වලට එළඹෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම රිස්ක් මැනේජ්මන්ට් එක. මේ රිස්ක් මැනේජ්මන්ට් එක කියන එක පට්ට විදියට වටනවා බයිනරි ෆොරෙක්ස් දෙකටම. ඉතින් මේ හැම දෙයකටම සොලියුෂන් එකක් තමයි මේ තියෙන්නේ, මේ ඉන්ඩිකේටර් එකක්. මේ ඉන්ඩිකේටර් එකේ විනින් රේට් එක මං 80ත් 85ත් 90ත් ඒ මාකට් එක 90 තමයි චේන්ජ් වෙන්නේ. අනිවාර්යෙන් වාට රේන්ජින් යන මාකට් එකුණත් මෙන්න මේ වගේ මාකට් එකුණත් මේ තියෙන රේන්ජ් ගිය මාකට් එකක් මේ දවසේ වුණත් ඔයාට මෙතන ට්‍රේඩ් වින් කරන්න පුළුවන්. 80ක එහා ට්‍රේඩ් විනින් රේට් එකක් මේ මාකට් එකුණත් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් යන මාකට් එකක්. ඒ කියන්නේ මේක ගොඩක්ම ට්‍රෙන්ඩ් රිවර්සල් වලින් තමයි වැදිර තියෙන්නේ. මේ ඕගලන්ට පේනවා ඇති මේ රීපේන්ට් වෙන්නේ නැති ඉන්ඩිකේටර් එකකින් සිග්නල්ස් දවසට 5ක් ඔයාට ගන්න පුළුවන් නම් අමතර ආදායම කොච්චරද කියලා හිතන්න. ඉතින් මාසයේ අවසානයේ ලොකු ගාණක ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. රිස්ක් එකක් අරගෙන ඉන්වෙස්ටින් එකක් කරන්න පුළුවන් නම් ඔයාලට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන අයට බයිනරි ෆොරෙක්ස් කියන්නේ මොනවද කියලා දන්න අය වෙන්න ඇති. ඉතින් මේක ගොඩක් අය ඉල්ලපු නිසා තමයි නැවත මම දෙන්න තීරණය කරේ. ඉතින් කැමති අය මට කතා කරන්න පුළුවන්. මගේ නම්බර් එක මම පළවෙනිව දාලා තියෙනවා, කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි, ඉතින් මේකෙදි අපේ සිග්නල් එකට යන්නේ මම මෙතන පාවිච්චි කර තියෙන්නේ මේක අපිට ඩිරෙක්ට් එන මූවින් ඇවරේජ් එක 100 200. ඉතින් මේ මම ෆොරෙක්ස් ඇනලයිස් කරන විදියත් එක්ක තමයි මේක මම දාගෙන තියෙන්නේ. මම ෆොරෙක්ස් ඇනලයිස් ඉන්සර්ට් යන්නේ වන් ඩේ චාට් එකේ, වීක් ඇනලයිසිස් තමයි තියෙන්නේ. ඉතින් බයිනරි වලට නම් වැදගත් වෙන්නේ මෙන්න මේ කියන ඉන්ඩිකේටර් එකයි, මේ තියෙන RSI ඉන්ඩිකේටර් එක, මේ මොඩිෆයිඩ් RSI එකක්. එතකොට මේක මොඩිෆයිඩ් MACD එකක්. එතකොට මේ ඇරෝස් ඉන්ඩික මේ එක්ස්පර්ට් ඉන්ඩිකේටර්ස් දෙක. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් වලින් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් අපිට ලෝන් ටයිම් ෆ්‍රේම් එක. ඒ කියන්නේ 5 මිනිත් චාර්ට් එකේ 1 hour 2 hour 30 මිනිත් අපිට යන්න පුළුවන් හොඳ ප්‍රොෆිට් එකකට. ඉතින් කැමති අයට මේ දේ කරන්න පුළුවන්. රිස්ක් මැනේජ්මන්ට් එකත් එක්ක රිස්ක් එකක් අරගෙන මේ දෙයට බැස්සොතින් අනිවාර්යෙන් ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට කියනවා කැමති අය ඉන්නවනම් මට කතා කරන්න, මේ දේ අවශ්‍යයි ඉන්නවනම්. ඉතින් අවශ්‍ය නැති අය නම් නිකන් ප්‍රශ්න දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කැමති නැත්තම් නොගෙන ඉන්න. ඔයගේ අදහස් මාගේ පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා, ඒකේ ඇතුළත් කරන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අපි ලෙසන් එක කරනවා අනිවාර්යයෙන්ම මේකේ බිගිනර්ස්ලට, කියන්නේ අලුතෙන් එකතු වෙන අයට ෆොරෙක්ස් බයිනරි සම්බන්ධයෙන්. ඉතින් ඒකත් අරන් එන්නකම් ඔයා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉස්සරහට මේ පිළිබඳව කතා කරනවා. ඉතින් මේක ගන්න ඉන්නවනම් කැමති අය ඉන්නවනම් මට කතා කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේකේ මාකට් එක රිවර්ස් කරලා බලමු. මේ තියෙන්නේ මේකේ සිග්නස් දෙන විදිය. ඉතින් මේ තියෙන්නේ මේ ට්‍රෙන්ඩ් එකකට අදාළව සිග්නස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ හැම තැනින්ම බලන්න අපිට ඇත්තරම කොච්චර හොඳ විනින් රේට් එකකට යන්න පුළුවන්ද කියලා. හරි, ඉතින් මේක බුද්ධියක් තියෙන මොළයක් තියෙන කෙනෙක් නම්, කියන්නේ හරියට දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් නම් මේක නියමයට කරගන්න පුළුවන්. මේ ඉන්ඩිකේටර් එක ටෙක්නිකල් ඇනලයිසිස් ඉන්ඩිකේටර් එකක්. ඒ වගේම සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස්, ට්‍රෙන්ඩ් ලයින්, මේ හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. මේක ෆන්ඩමෙන්ටල් ඉන්ඩිකේටර් එකක් නෙමෙයි, ෆන්ඩමෙන්ටලි වැඩ කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක ටෙක්නිකලි තමයි අපි බයිනරි වලට සිග්නල්ස් දෙන්නේ. බයිනරි සිග්නල්ස් ගන්න ටෙක්නිකලි. ඒක නිසා මේ ඉන්ඩිකේටර් එක අපිට ගොඩක් වැදගත් ටෙක්නිකලි ඇනලයිස් වලට. ඉතින් කැමති අය ඉන්නවනම් මට කතා කරන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.